සුබ දවසක් වා කියලා පිළිගන්නව ල් Onlineයින් ඩ චැනල්ලෙට අත ඉඳලා මේ චැනල් ල එක මගින් මෙවර අපස සාමණ්්‍ය පිළි භාගයට පෙනේ සිටින දවා දරුවන් වෙනුවෙන් ව්‍යාපාරහා ගිනුම් කරන අධ්‍යේනෑ විශය මුලසිට ඉතාසරලව සාක්‍රමාණ කෝලව ඉගැන්වීමේ කටයුතු සිදුකරුණු බනවා. හොඳයි එහෙනම් දරුවනි අප බලමු අද පලවෙනි පාඩන මොකක්ත කියලා. පලවැනි පාඩම තමයි ව්‍යාපාර පසුබිම ව්‍යාපාර පසුබිම අරතයේ මුලින්ම සාකච්ා කරනවා ව්‍යාපාර පිල්ිබඳ මූලික පදනමහා සංකල්පය ඇති වනේ කොහොමද කියලා. හොඳයි අපි බලමු ව්‍යාපාර පිළිබඳ මුූලික පදනමන ත මූුණු සංකල්පය මුලින්ම්ම ඇතිවෙන්න පටගත්තේ කොහොමද කියලා. මිනිස්සා නිසා ගේ සමාජක්‍රමය එන්නයින් දෙවුණුවෙන්න්න පටංගත්තට පස්සේ මිනිසාගේ මිනිස් අ්‍ය වුවමන විශාල වශයෙන් පොළොල් දෙන්න පටන්ගත්තා. ඒ කැටලුවෝ නිසා ඔවුන්ට තමන් නිෂ්පාදනය කරන බාන්්ඩ විතරක් ඔුන්ගේ අවශ්‍යතහාාව වුවමනා සපුරාගන්න ප්‍රමාණවත්තු මේේ නෑ. මේ හේතුවෙන් මිනිසා සිදුකරුම් ලැබේ තමන්ට වඩාත් පහසුවෙන්. තමන්ටවෙල්ල වඩක් පහසුුවන්න ම් හොඳීින් දක්ෂාවක ින්ංගත්තව නිපදවිය හැකි බාන්්ඩ පමනක් නිපදවලා ඒ නිපදවන බා්වලින් අத்திරිෙක්ත බාණ්ඩ அනෙක් පුද්ගලයන් නිපද වන බාන්් සමඟ හෝමාරු කරලා තමන්ගේ අවශ්‍යතාහා ඕූමනා සපුරගත්තා. මේ අවශ්‍යතහා මනා සපුරාගත්ත ක්‍රමය බාටර් ක්‍රමයනතම් බාන්්ඩ හුවමාරු ක්‍රමිය කියලා හඳුන්නනු. මේ ක්‍රමය මගින් තමයි ව්‍යාපාරකි පිළිබඳ මූලික සංකල්පය ලෝකයට ආවේ. මේ ව්‍යාපාර පිළිබඳ සංකල්පය ලෝකට පැමිණීමත් සමග ව්‍යාපාර පිළිබඳ අර්ථදැක්වීමක් අපට මේ විදියට සිදුකරන්න පුළුවන්. ව්‍යාපාරවිදියට සරලෝම අර්ථතක්වන්න පුළුවන් ව්‍යාපාරයක් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාහා වුවමනා සපුරා ගැනීමට අවශ විවිධ වූ බාණ්ඩ හා සේවා නිෂ්පාධනය කෙරීම හෝ සැපයීම ආශ්්‍රත ආර්ථය කටයුත්තක් තමයි ව්‍යාපාරයක් කියලා සරලවම කියන්න පුළුවන් මෙ ව්‍යාපාරයක් අද වෙනකට ලෝකයේ ප්‍රධාන ආකාර දෙකකට පවත්වාගෙන යනලාම් ඒ ප්‍රධාන ආකාරයන් දෙක තමයි ලාබ අපේක්ෂ ව්‍යාපාර අනෙක් වා ව්‍යාපාරවර්ග තමයි සුබසාධන ව්‍යාපාර ලාබ ක්ෂිත ව්‍යාපාරයට තට අපට උදාාර නෝෂයෙන් ගන්න පුළුවන් පෞද්ජලිකාංශයේ බාණ්ඩහා සේවාසපේන යතන ඒවගේ සුබසාධන ව්‍යාපාරයට තේ අපට හඳුන්න්නල දෙන්න බොළුවක් රාජ්‍යාංශයේ ආයතන මේ රාජ්‍යංශයේ ආයතන කිසිදු ලාභභක්ෂාවකින් තොරවතමයි ඕබලොන්ට බාණ්ඩහා සේවාසැපීමන තන් සේවාවන් සැීම සිදු කරු ලබන්න. හොයි දර්ුණි බලමු මේ විදි ලෝකයේ ආරரம்ම්භ වෙච් බණண்டහ මාර්්‍රමෙන් ආரம்ම්භ ච් ්‍යාපාර අරමුණු මොනවද කියලා අපි මුලින්ම බලමු මුලිින්ම සාකච්චා කරමු ලාබ අරමුණුේක්ෂිත ව්‍යපාරවල ප්‍රධාන අරමුණු මොනෝද කියලා අපට බලන්න පුළුව ලාබේක්ෂිත ව්‍යාපරවල ප්‍රධාන අරමුණු දෙක් මේෙනකොට සඳන්නලා තියෙනවා එ පලවෙනිීග තමයි ලාබ இපීම ඊළ කාර්ය තමයි පාරිභෝගක තෘප්තිය ඉහල නැංවීම පළවෙනි කාරණය ලාබිපීමේ අරමුණු ෂ්ට කර ගන්නනං අපට දෙවැනි කාරණය වන පාරිබෝගි තෘපතිය ඉහ නැංවීම අනි වාර්යම සිද්ධ කරන්න වොද පාරිබෝගි තෘපතියහළ නැංුණත් තමයි ව්‍යාපාරයක ලාබ බාඩාසේවා විශාල වශයෙන් අලවි වෙලා ලාබපීම ඉහලයන්නේ මේ ලාබයිපයිීමම හා පාරිභෝග තෘ්තිය හළ නැංවීමේ අරමුණු සාක්ෂක් කරගන්න නම් අපට ඊට අමතරව තව අරමුණු කිහිපයක් ලබාදීමට සිදුවෙනවා මේ අතනවලට ලාභභික්ෂීද ර්‍යාපාරවලට ලබාදීමට සිදුවෙනවා මේ ප්‍රධාන අරමුණු දෙක ඉෂ්ට කරගන්න. ඒ තමයි බාණ්ඩ හාසේවාවල ගුණාත්මක භාාවී ඉහළ නැංවීම. ඊළඟ කාරණය තමයි රැකයා උත්පාදනය අනෙක් අරමුණ තමයි සේව සුභසාධනයේ මේ වගේ අරමුණු රාශයක්ක් ඒ රාශය වඋනාටව අස්සේ තමයි ලාබභක්ෂිත ව්‍යාපාරවල ප්‍රධාන අරමනෝ දෙක ෂි්ටව කරගන්න හැකියාව ලැබෙන් හොඳයි දරුවනේ අපි බලමුීළඟටආබ අපේක්ෂා නොවන සුභසාධන එවන ම් පොදදු ව්‍යාපාරවල ලක්ෂණ මොනෝද කියලා ඒ පුදු්‍යාපාරවල ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා ක් තමයි ලාබඉපීමෙන් තුරව සුභසාධන අරමුණු ඇතිව කටයුතු කිරීම අනෙක් කාරණය තමයි නොමිලයේ සියලුම සේවාවන් සැපීම මේ අකාරයට ලාබ අපේක්ෂානන ව්‍යාපාරමනතර රජී ආයතන තියෙනවා පෞද්ජලිකාන්සේත් බොහෝ සමහරක් ඉතාම අඩුවෙන් මේ වගේ ලාබ අපේක්ෂාන්ුවන ව්‍යපාර දකින්න පුළුවන් හුද ද අපිसा कच्चा करू मैं व्याපාरයක්මන්නතම් लोगක व්‍ය्याපාर ඇති වෙන්න බල්ලපාපු ප්‍රධාන ගනගේ පාරිभෝග किගේ අवශ्यताහා වුවමනා කියන්නේ मोනमද කියලාහ මුලින්ම පරිෝග අवශ्यताහා වමනා යටත් මුලින්ම බලමු අවශ්‍යताාවයක් කියන්නේමොකද කියලා අवश्यताාවයක් කියලා කියන්නේ ජීවත්වීම සඳහා මනුෂ්‍යයකුට අ්‍ය අනිවාරයම සපුරාගතයුතු කටයුතු. එන්තන් සපුරාගතයුතු බෑ තමයි අවශ්‍යතා කියලා අපි හඳුන්නන්නේ. මේ අවශ්‍යතායටතට අපි ගන්නවා ආහාර සෞඛ්‍ය නිවාස, ආරක්ෂාව ප්‍රවාහය සං්‍යවේදනය වගේ අපට ජීවත්වීමට අත්‍යවශ්‍යම කාරණා තමයි අවශ්‍යතා කියලා සඳහන් කරන්නේ. හොඳදයි මේ අවශ්‍යතා අනිවාර්ෙන් අත් සපුරාගතියුතු අවශ්‍යතා වල සවිශේෂී වූ ලක්ෂණ කිහිපයක් තියෙනවා ඒ මුණනෝද කියලාපි දැම් බලමු පළවෙනි ලක්ෂණය තමයි අත්‍යවශ්‍ය වීමගැන අවශ්‍යතා අනිවාර්යම ඉෂ්ට කරගන්න ඕනු මනුෂ්‍යයකුරු ජීවත්වීමට නම් තමයි අත්‍යවශ්‍ය වීම කියල කියන්නේ ඊළඟට පොදදීම මේ අවශ්‍යතා ය මන්නත්තාම් මනිසාට අනිවර් ඉටු කරගත්තේ තු දැ ලෝකයේ සින සෑම මනුෂ්‍යයකුටම සෑම සත්වයකුටම පොදයි ඒක නිනිසා තමයි මේ අත්තව අවශ්‍යතාව පොදුවීම කියලා ලක්ෂණය පෙන්නොම් කරන්නේ ඊ ලංඟට මේ අවශ්‍යතාවල් දකින්න පුළුවන් නිර්මාණය කළ නොහැකි බව නොහැකිවීම නිර්මාණය කෙලීම නොහැකිවීම කියලා අපි සඳහන් කරන්නේ කිසිම් ්‍යාපාර්කයකුට අපගේ අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ මුකද අවශ්‍යතා කියන්නේ අනිවාර්යම අපිට නිත්තගේ න්සැගයින්ම තරගකින් තුරවා අපිට ඇතිවෙන්න පුළුවන් දෙයක් ඒක නිසා තමයි නිර්මාණය කළ නොහැකිවීම කියල සඳහනුවෙන් මේ අවශ්‍යතා අනෙකු ලක්ෂණය තමයි සීමිත වීම මේ අවශ්‍යතා අපි ගත්තට පස්සේ අපට තින අවශ්‍යතා බැලුවට පස් ආහාර සෞඛ්‍ය නිවාසාරක්ෂය සීමත ප්‍රමාණය ති ණන් කළ හැකි සංखයා ඒ නිසා මේ අව්‍යට අ සීමිත කියලා හඳන ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මනාවක්යන්නම ගත්ත කියලා ූ මනාවක් කියලා අපි සරලවම සඳහන් කරන්නේ මිස් අවශ්‍යතා සපුරාගන්න විවිධ ආකාරයන්ගැන්නේ අපිවයි අපිට අවශ්‍ය ආහාර ගොත් ඒ හාර ද්‍රවවේ මනා විදියට අපිත් සගන්න අපහාර අපේහාර අවශ්‍යතාව අපට සලසා ගන්න පුළුවන් විවිධාකාරයෙන් එන බත් කන්න පුළුවන් විදියප කන්න පුළුව යි ්‍රීමේ වගේ විවිधහාර අපට අපගේ අවශ්‍ය्यතාව සපුराගන්න විශාල ගමනා ප්‍රමාණයක් තියෙන ඒ වීම අපට ඇදුම්ගත්තො අපට ඇඳුමක් ගත්තොත් ඒ ඇඳුම කියන අවශ්‍යතාවය සපුරාගන්න විධාකාර පවතිනවා ධාරණයක්කිෙදේට සාරි ගවුම් දෙනම් පාගහන් ඒ වගේ විශාල ප්‍රමාණයක් ඕුවමනා නැහෙමන්නතම් මින් සවශ්‍යත සපුරාගන්න විවිධාකාරයන් පවතින්වා මේ ුවමනා එල්ළඟට අපි බණන්න මේ ඌමනාවල ලක්ෂණ මොනුවද කියලා මේ ඕමනාවල ලක්ෂණ ගත්තට පස්සේ අපට බලන්න පුොල ඕුවමනා අ්‍ය අ්‍යවශ්‍යකාරණයක්ේ හමන පෙන් ලක්ෂණ දිට අත්‍යවශ්‍යකාරණයක්ට මේ ඕෝමනා කියන්නේ ඊට පස්සේ දෙවනිකාරණය විදියට පලක්ෂණයක් විදිර බැල්වුවො තුෝමනාවල අපට බලන්න පුළන් විවිධරීම මේ ුවමනා විවිධයි නොකද අපට ආහාර පානගේ අවශ්‍යතාව සපාගන්න විධ ව් ක්‍රමති නොබත් කන්නගේඒක්රන්නින් ද්‍යාපගන්නන්නේය වගේ විධතිීනවා එකනයි විවිධවීමගේ ලබී හඳුනාගන්න ලක්ෂණය. ඉළඟට නිර්මාණය කළ හැකිවීම මනාව කෝනෑම ව්‍යාපාරකයකුට නිර්මාණය කරන්නපුළවා මෙ නිර්මාණය කිරීම මගින් ඔවුන්ටේ බාණ්ඩහාසේවා අපගේ අවශ්‍යතාවයන්ට වුවමනාව සපුරාලීමට ඔවන්ට. බාදීම හැකියාවක් ලැබෙනවා ඊලංකාරණ තමයි සංකීර්රණ වීම සංකීර්ණ වීම යටත අපට අඳමගන්න පුළුවන් මේ ඕෝමනාවන් පිට අසීමිත අසීමිතයි ඒවගේ අසීමමිත ඕමනාවන් සපුරාගන්න විවිධෝ සංකීරණ ුවමනාවන් දැකගන්න පුළුවන් අනිකුත් ලක්ෂණ විදතර පට සලකන්න පුළුව අසීමමිතීම අපට මනාව අවශ්‍යාවෙන් සීමිත වනාවට වමනාවන් අසීමමිතව දැකගන්න පුළුවන් දරණයක් තියෙන කත්ොත් පිට ආහාර පගන්න කියෙන අවශ්‍යතාව සපාගන් අසීමමතව උමනාවන් ප්‍රමාණයක් පවතින දර මදිය පගන්න හිටස බත් කන්න ක වරගන්න අය වගේ කුටක් අසීමිත වමනාවන් දකින්න පුළුව හොයිදරුණ අපිහිෙනම් අද සාකච්ඡා කරේ ්‍යාපාර පසුභම අයටතේ ්‍යාපාරයක් කියන සංකල්පය හැන්දුෙන්න්නනෙ කොහොමද ලාවෙ ලෝකයට ආවි කොහොමුද ඒවගේම ඒ ව්‍යාපාර වර්ග මොනවද ව්‍යාපාරවල ලක්ෂණ මොනුවද ඒ ව්‍යාපාරයක් ආරම්ගේීමට හේතුන අප ්‍යවශ්‍යතාව වූමනාඒ වගේ ලක්ෂණ වගේ දේවල් අපි අද පාඩමේ ගෙන ගත්ත එහෙන මම අදට මේ පාඩග මෙතිනින් අවසන් කරවා ඊළඟ පාඩමී කතා කරනවා නිෂ්පාදන ව්‍යාපාරහා යාශ්‍රිතැල් මක් දක්කුණන පර්ශ්ව පිළිබඳව ඉතින් දරුවන හමෝ ඉල් සිටනවා ල් online ඩ නල් තික සම්බන්ධ වෙලා ඔගොල්ොම අධ්‍යාන කටයුතු සාර්ථක කරගෑයන්න කිය ඔගො හැමෝටම ෝමස්තුතියි සුබ දවසාක්.